ඔබ උදැසනක් ඔබ සැමට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය කමිටුව විසින් මේ අවුරුද්ධය සෑම දිනකම වොයි් එස්සල්ලෙන් මේ කියලා මාධ්‍ය සමග පටන්ගත් මාධ්‍ය සාකච්ඡාවේ තවත් එක වැඩසටහක් විදිහට තමයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව ඔබ වෙත ගෙනෙන්නේ අද මාධ්‍යසාකච්ඡාවිදී අපි සඳහන් කිරීමට සූදානම් වෙන්නේ අපිට මෙතරක් දුරටම ප්‍රශ්නයක් රටටකට ප්‍රශ්නයක් වෙලා තියෙන මේ කෝවිඩ් වසංගතය සම්බන්ධව තවදුරටත් කතාකිරීමටයි. කෝවි වසංගතයේ අපට රටට දැම්ට බලපාතියන ආකාරය සහ අපිට මේ අවස්ථාවේදී ඉතාමත්ම වැදගත්වන ඩෙල්ට්‍රබේදය සහ. අපිට එන්නත් දෙහෙකින් අපගේ පුද්ගලීන් අපි රසාරටී රටවසියන් සමහයක් ඉන්නවා එක ඉන්නතක් ලබාගෙන දෙවන ඉන්නට ලබා ගැනීමට විදිහක් නැතුව. ඉන්නත් දෙකකින් අපි කොහොමද ඉන්නත් කරණය සම්පූර්ණ කරගන්න කියන මේ කරුණු ගැන තමයි අපි අද මාධ්‍ය සාකච්ඡාාවේදදී සාකච්ඡාකිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඉ මූලිකවම මං මේ අවස්ථාවේදී කියන්ටඕන අපි කෝවි් ගැන කතාකිරීමේ දී. අපි මූලික සිද්ධාන්තය වෙන මේ කෝවි ර කෝවි වෛරසය කොරන වෛරසිය බෝවෙන්නේ කොහොමද මෙයට ගන්න යන කාලවක්කවානු ගැන මනා වැටහීමක් මේ රෝගය බෝවීම සම්බන්ධව දැනගැනීමට නම් අපිට තිබිය යුතුමයි. අපි දැන්නට බැලෝවිට මේ රෝගයේ රෝගයෙන් හමුවන ප්‍රමාණයේ බහින කලාවක. තයි ඉන්නේ අපිට මේ බහින කලාව ලබාගන්න පුළුවන් වුණේ අපි රට්ටීරටවසයන් විදිහට ඒ කළ කැපවීමක ප්‍රතිඵලයක් විදිහට අපි අපේ සංචරණ සීමා උපරමේම යකපත් කරලා අපි ගෙවල්වලට වෙලා එඉඳලා ඒ ලබාගත්ත සංචරණ සීමමා සීමිත සීමමා කිරීමේ පලයක් විදිහට අද රෝගීන්ගේ යම්කිසි අදවීමක් ැස්පැස්මක් අපිට දැකගන්ඩ පුළුවන්. ඉතිං එතකොට අපි දැනුවත්වෙන්නවන මේ අවස්ථාවේදී අපි මේක තව දුරටත් කොහොමද පවත්වාගෙන යන්න කෙනක අපිට මේක ගැන ඇත්තිම මනනා වැටහීමමත් තියෙනවා අපට රටක් විදිහට අපගේ හැස්රීම් කලාව අනුව තමයි අපිට දියසරේ ඒ වේවක නැහනගේ රැල්ල මතුනේ අපිට අලුත් අවුරුද්ධේ ඒ අපගේ හැසිරීම නිසා. ඉං ඒ ගැන මනාවැටහීමක් ඇති අපි මේ අවස්ථාවේදී මේක යල්ලි ඇති නොවීමට සහ මේක පාලනය කිරීමට අපි මේ අවස්ථාවේ කළ යුතු කරුණ මොනවාද කියන එක අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විදිහට අද දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තර මේ අවස්ථාවේද අපි කියන්න ඕන අපට මේ රූගීන් අඩුවන අකාලය ඉතාමත්ම ප්‍රයෝජනවත් ආකාරයට රෝගය තවදුරටත් පාලනය කිරීමට අපි රතක් විදිහට සම්පූර්ණයම වග බලා ගන්ත ඕන. ඒකද අපිට මූලිකම දෙයක් තමයි මේ අවස්ථාව පාවිච්චි කිරීම, එන්නත් කරණය ප්‍රවදධනයට මේ අවස්ථාව පාවිච්චි කිරීම කියන එක. තින් මේ සම්බන්ධව අපිට, ඉතා විශාල ප්‍රමාණයකත කෙටි කාලයකදී ඉන්නත් කරණය කරගැනීමේ අත්‍යාවශ්‍ය බවක් තියෙනවා. ඒක නිසා හැකි විගස මේ ඉන්නත් කරණය වැඩිකිරීමට රජයගෙනයන්න ක්‍රියාදාමය අපි ඉතාමත්ම අගේ කර සිටිනවා අපි ඉල්ලනවා රටිය ජනතාවගේ මේ මේ ලබා දෙන ඉන්නත හැකි විගස ලැබෙන මූලි කළමයෙන්ම ලැබෙන ස්ථානයකින් ලබාගෙන මේ ඔබගේ ඉන්නත් කරණය සම්පූර්ණ කරගන්න කියලා විශේෂයෙන්ම වැඩි හිටියන් විශේෂයෙන්ම නිදන්ගත රෝග තියෙනය ඉදිරිපත් වෙලා ඉන්නට ලබාගනීම අත්‍යා වශ්‍යයි ඒ වගේම මේ අවස්ථාවේදී වැඩි ජනගහනයක් පෙසෙන බස්නාහිර පලාාතයේ අනිකුත් ආයින්ට ප්‍රමුකෝතාවය දීම සම්බන්ධවත් අපි ගත්ත පියවර ප්‍රසංසා ප්‍රසංසනියයි කියලා සඳහන් කරන්ඩ ඕනා. ඉතිං මේ ඉන්නත් කරණය ගැන කතා කිරීමේදී අපි දැනගත යුතු කරුණක් තියෙනවා ඒක අපේ එන්නට ලබා ගත්තත් අද අපි එන්නට ලබා ගත්තත් අපිට එයින් ලැබෙන්න ඕන ආරක්ෂාව ලැබෙන්නේ තවත් දෙමන එන්නතත් අරගෙන තවත් සුමාන දෙකක් ගියාට පසෙ තමයි අපිට ඒ ඉන්නතිං ලැබෙන ආරක්ෂාව ලැබෙන්න්නේ. ඒක නිසා කිසිම කෙනෙකුට මේ එන්නත ලබාගත්තා කියලා අපිට ඒ සෞඛ්‍ය පලපුරුදුවලින් ඇත්වීමට කිසිම හැකියාවක් නැහැ. ඉතිං අපි දෙවනකට මූලික අවශ්‍යතාව. ඉතාමත් වේගයෙන් එන්නත්කරණය කිරීම සහ දෙවන වැදගත්ම අවශ්‍යතාවය විදිහට සෞඛ්‍ය පුරුදු භාවිතය තවදුරටත් ශක්්‍රමත් කිරීම කියන එක සඳහන් කරන්නඕන රටේ ජනතාව විදිෂට. මොකද අපි රෝගය ගෙදරට ගෙන යන්නේ නැතිවෙන්නත්. රෝගය අනිත් කෙනෙකුට නොදන්නත් කියන මේ කාරණා දෙකටම මුල්වීම ඉතාමත්ම වැදගත්. අපි කොච්චර කොතරං ඉන්නත් කරනය තිබුණත්. අපිට මේ රෝගයට ඉන්නතිං. රෝගේ පැතිරයාමට වන ආරක්ෂාව ගැන මනා වැටහීමක් නොමැති නිසා මආාවරණ පැළදීම වැනි සෞඛ්‍ය පලපුරුදු ඉතාමත් ඉතාමත් උනන්දුුවෙන් ඒවා භාවිතා කරන්නට ඕන. වගේම මේ අවස්ථාවේදී අපි සඳහන් කරන්නට ඕනඉන්නත් කරණය ඉතාමත්ම වේගයෙන් කළයුතු නිසා. අපිට රටේප් එන්නත් කරණය කිරීමට භාවිතා කළ හැකි ඕනෑම සෞඛ්‍ය ශෂේෂත්‍රයක්. පුද්ගලික සෞඛ්‍ය ශේත්‍රය වෙන්න පුළුවන් හමුදාව වෙන්න පුළුවන් රච්්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය වෙන්න පුළුවන් මේ ඕනෑම සෞඛ්‍ය ශෂේෂත්‍රයක් භාවිතා කෙරලා මේ එන්නත් කරනය ප්‍රවදධනය කිරීම. ඉතාමත්ම වැදගත් වෙනවා මොකද ඒ සෑම එන්නතකින්ම අපි ප්‍රථේ ජීවිතයක් බේරා ගැනීමට උදව්වක් වෙන නිසා. ඒ එක්කම වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. රෝගීන් සොයා හබාෑමත් ඉතාමත්ම වැදගත්. ඉන්න රෝගීන් ප්‍රමාණය සොයාසිCR ප්‍රමාණය කරන ප්‍රමාණය පුුවන් තරං වැඩි කරලා රෝගීන් හොයාගෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ සමීපතයන් දෙකර තබා රෝගය තවදුරටත් පාල්නය කිරීමට ඒ කළයුතු ක්‍රියාමාර්ග ඉතාමත් උනන්දුවෙන් කිරීම කියන එකත් මේ අවස්ථාවේදී වැදගත්වෙනවා තවත් වැැල්ලක්න පලක්වීම සඳහා. ඒක්කම කියන්න ඕන අපේ රෝහල් පද්ධතිය අපිට ශක්තිමත් කර ගැනීමටත් මේ අවස්ථාව අපි යොදාගන්තෝන මකද අපිට රැල්ලක් ආවොත් අප රෝහල් පද්ධතිය ස්තූදානම්ම සිටින් ඕන යළිත් රෝගීන් ලබා ගැනීමට ඒක නිසා අපි කියන්න ඕන මේ අවස්ථාව ඉතාමත් ඕනා කමින් රෝහල් පද්ධතිය ශක්තිමත් කර ගැනීමටත් යොදාගන්ට ඕන කියනක. ඉතින් මේ කරුණුකාරණනා ගැන සලකා බලලා මූලිකවම රෝගීන්ට ඉන්නත් කරණය පඩිනම් කිරීම, රෝගීන් අහම්බාගොස් සඳුනාගෙන රෝගීන්ෙන් කර තබා. රූගීම් ප්‍රමාණය පාලනය කිරීම රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය පුරුදු තවදුරටත් ශක්තිමත් කිරීම කියන කරුණුකාරණා ගැන මේ අවස්ථාවේදී අවධානය යොමුකිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ස්තුතියි. මේකදී මේ අවස්ථාවේදී අපි අදදින සාකච්ඡාව තවදුරටත් ගෙනයාමට බෙල්ටා වෛරසය සහ එන්නත් කරනයේ මිශ්‍ර කිරීම කියන මේ කරුණුකාරණා ගැන කතා කිරීමට මම දැන් අපගේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, බොරල්ල වෛද්‍ය පර්යේෂන ආයතනයේ වෛරස පිළිබඳ විසේසඥ වෛද්‍ය රජීව් බිසිල්වා මහත්මාට ආරාධනා කර සිටිනවා. සුභ උදැසනම් අද අපි දන්නවා ඇස්්‍ර සනිකා මාත්‍ර එකක් දීලා දෙවනි මාත්‍රාවක් නැති පුද්ගලයින් ලක්ෂ හයක් විතර ඉන්නවා කිය අද අපිට ඇස්්‍ර සනික එන්නට නෑ. ඇවිල්ල නෑ දැනට ඉදිරිේ. එන්න පුළුවන් ඒ නොම දැන්නේ නෑ. ඒ අය අප අපි කිව්වා සාමානයෙන් ඇස්ට්‍රසණික පලවෙනි මාත්‍රාව ගහලා දෙවනි මාත්‍රාව සුමාන දුලහකට පස්සේ ගහන් විතිලා. අ ලක්ෂ හයක් විටර දැන් නිතන්නේ සුමාන දාසයක්ටත් වැඩිය ඉහිල්ල තියෙනවා දෙවනි මාත්‍රාවක් නැතුව. ඒ අයට මොකක් කරන්නති කියලා, තීරණයක් ගන්න. ඒ තීරණය ගන්න මේ පර්යේෂණ කරලා තියෙනවා ප්‍රතානයයි යුරෝබේ. එක කියන්නේ එන්නත් මිශ්්‍ර කරන්න. මිශ්‍ර කරන්න එන්නත් ගණනාවක් කරලා තියෙනවා බැයි දත්ත ළඟදී ඇවිල්ල තියෙනවා ඇස්ට්‍රසනිකයි ෆයිස කියන එන්නත් දෙක විිශ්්‍ර කරල අද ඇවිල්ල තියෙන ඊයේ ආවා වාර්තාවක් බ්‍රිතානය ඔක්ස්වඩ විශ්වවිද්‍යාලය කරපු ඔය පර්යේෂණය එකන්නේ ඇස්්‍රසනිකා පලවෙනි මාත්‍රාව හැකිට දීලා සුමාන දුළහකට පස්සේ දෙවනි මාත්‍රාව ෆයිසති නැත්තං ෆයිස පලවෙනි මාත්‍රාව හැටියට ඇස්ට්‍ර දෙනිික දෙවැනි මාත්‍ර කි. සුමාන ගානකට ඉස්සෙල්ල ඒ දත්ත දැම්ම අතුරු ආබාද පිළිබඳඉන්නත් මිශ්්‍ර කිරීම. ඒකේ සමහර අතුරුආබාද වැඩි වෙලා තිී න දෙවැනි මාත්‍රව ඒ සුළු අතුරුවාබාග උන්න හැඟපතවේදනාව වන්නේ ග දේවල් බරපතල මේ අතුරුවාබාද ඇවිල්ල නෑ. ඊයේ ඇවිල්ල තියෙන්නේ මේ ප්‍රතිශක්තිය පිළිබඳ දත්ත. ඒ ප්‍රතිශක්්‍ය පිළිබඳ දත්ත අනුව පේන්නේ මිශ්්‍රකරාම එන්න ප්‍රතිදේහ ප්‍රමාණයයි ඒ වගේම ප්‍රතිශක්ති පත්දරය තියෙනවා සයිල වගයක් ටීසෙල් කිය කීල් ඉම්පසයිට් කියන සුදුර දුරාණ ඔය දෙකම ඉතාමත් හොඳට වර්ධනය වෙනවා කියලා දෙවනි එනත ගැන වෙන එන්න තත් දුන්නා. ඇත්ත කිව්තින් ඇස්්‍රජනිකා එන්නක් දෙකකට වඩා ඇස්්‍රජනිකා සහ ෆයිස දෙක මිශ්්‍ර කරාම එන ප්‍රතිශක්තිය ඊටත් වඩා වැඩි කියලා ඒ පර්යේෂණයෙන් පෙන්න ලදී ඉති අපිට දැ ඉදිරයේදී අපිට ඇස් මේ ෆයිස එන්නත ලැබුණොත් පයිස එන්නට මහිතනි මාත්‍රව විසිපහත් විසි පන්දාහක් විතර ඇවිල්ල තියනවා ඊට වැඩිය ආවතින් මංහිතන්නේ දෙවැනි මාත්‍රාව හැටියට මේ පළවෙනි මාත්‍රාව විතරත් දුන්න ඇස්ට සනිකා විතරත් දුන්න කණ්ඩායට දෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතවත් කිසිම ගැටලුවක් නැතු. එතකොට මේ ඩෙල්ට ප්‍රබේදය ගැන අපි දන්න විදිට ඩෙල්ට ප්‍රබේදය ලෝකය රටවල්මහිතන අනුවකට විතර ඇවිල්ල තියෙනවා සමහර රටවල්ලලේ දෙල්ට ප්‍රබේදය නිසා ඉතාමත් බරපතල සෞඛ්‍ය ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙලා තියවා. ළඟපාත ගත්වතින් ඉන්දියාවේ තායිලන්තයේේ ඉන්ඩොනීසිාව. දැන් ජවදධනපුර විශ්ව විද්‍යාලය ඉදිරිපත් කරපු දත්තානුව ලංකාවේත් දැන් ඩෙල්ට ප්‍රබේදය තියනවා. ඩෙල්ට ප්‍රබේදය මීට ඉස්සල්ලා තිබ ඇල්ෆ ප්‍රබේදය ගැන බ්‍රරිතානයෙන් ආපු ඇල්ෆ ප්‍රබේදයට වඩා පැතිරිවීම සයට පණහකට විතර වැඩි සියයට හතලියත් සියයට හැතක් අතර, අ ට්‍රන්ස් මිසිබිලිටි කියන එක එ කෙනෙ අනිත්තක් කෙනාට යනයට හතලියකුත් සියට හැටකොත් වැඩි. ඒ වගේම තාම හරියට දත්ත නැතිවුණට දෙල්ට ප්‍රබේදයන් නිසා ලෙඩවෙෙන ප්‍රමාණය කියන්නේ සිවිය දිසිස් කියන එක වැඩිවෙන්න පුළුවන් ඇල්ම ප්‍රබේදයට වඩා. ඉතින්ද මේ වගේ අවස්ථාවකදී පත්ම ගුණරත්න කිව්ව වගේ එන්නත් විතරන්න මේ මිනිස්සුන්ගේ හැසිරීමත් හොඳට තියෙන් ඕන ඒ වගේම එන්නතුත් හරියට දෙ න දැ ප්‍රශ්නයක් තියෙනවා මේ ඇස්සාජනක පළවෙනි මාත්‍රාව ගැහුවට පස්සේ ටෙල්ට ප්‍රබේදයක් එක්ක ආරක්ෂාවත් තියෙනවට කියට එක මාත්‍රාවකින් ආරක්ෂාව සියයට තිහයි. ඉතින් දෙවනි එන්න තක් ගහන් ඕන ඒ ආරක්ෂාව වැඩි වෙන්න ේල්ට ප්‍ර ඉ ඉක්මනින් මේ මේ දෙවනි එන්නට දුන්නනම් මහිතන්නේ ඒ අය ඊට වඩා හොඳට ආරක්ෂාාවෙන්. තැන් ඩෙල්ට ප්‍රබේදය මකිව විදියටයට හතලියකුත් හැටකුත් අතර ප්‍රමාණයක් ඇල් ප්‍රබේදයට වඩා පැතිරෙනවා. ඒක නිසා ඉදිරි කාලයේදී ඩෙල්ට ප්‍රබේදය ඇල්ෆ ක්‍රබේදය පරරදලව මේ ලංකාවේ මීට වඩා හැම තැනම පැතිරෙන්න්න ඉඩක් තියෙනවා. ඒක නිසා අපිට ඉතාමත්ම පරිස්සමෙන් ක්‍රියා කරන්න වන මේක පැතිර නොවෙන්න වග බලාගන්න. ඒ ඒතාත් දක්වා රෝකින් ධහනව සංක්‍යාව මාසයක්ත් තුළම වාර්තා වෙන මීට වඩ වැඩි රෝගින් සංක්‍යාවක් ලංකාවතුර සිත්ින්න පුලන්න්නේ තාම හැබැයි පැතිරිලානෑ එක තාම පටංගන තියෙන්නේ සියයට දහයක් වගේ මහිතරන්නේ තියෙන්නේ ඉති ඒක තාව වැඩියෙන් පැතිරෙන්න්න පුළුව ඉති මේක පාලනය කෙරේ නැත්තතාම් මේක මීට වඩ ලෙඩ්ඩු හැදෙන්න පුළ ඉන්න පුලුව එකන ලෙඩ්ඩු මෙ ජනතාව දෙෙඩවෙන්න පුළුවන් ඒක පාලනය කරන්න ෙසම රට සම්පර්ණය වසාතැබීම තත්වයක් තුළයි රෝගිම හඳුනාගත්තය පළවු රෝගින් පස්සෙනම් ඊට පසුවඇ රට යෘත කරන්නේ මෙ දැඩි අවදානම්කාරී තත්ත්වයක් නේ අවධානම්කාරී තත්ත්වයක් දැඩි අවධානම්කාරී කියන්න බෑ මංහිතන්නේ දැනට හැබැයි අවධානමත් තියෙන් යිතුම මේ වයිතුම මේ ඩෙල්ට වයිඩ සහ ඉට පෙළ වෛරසිය වේගවත් එකන එක පුද්ගලින් කීතට වේගින් පැතිරයා හැකිද රැන් මේක ඩෙල්ට ප්‍රබේදය කියනවා ආර් මේකැන්නේ හතරකුත් හයකුත් වගේ කණ්ඩායමකරට යන්න පුළුවන් කියලා කියනවා ඇල්ෆයිකට වඩා වැඩි . गा गा <tech> राटे फलन में में, में मिनिंग के सानचारणना ඒवा पाාलने मैंने हැट जानताාව හැसरण विद्यයට තමයි एक बाला ने उदाहरणයක් ශෙන් අපේ हम परට पालने වෙला तीपा इට पास रा अऔरुत््य सिंहला अऔरुद्ते सिंहल सा वि अऔरुदते में मिිनि जानताාව हැसिरूनු හැतीट අර තුන්වෙනි රැල්ලාවා ඉතින් ඒක බලපාන්නේ හැසිරෙන හැටියට අපිට කියන්න බෑ ඇබයි ප්‍රතා්‍යය පටන්ගත්ේ ඇල්පවේදියන් දැ මාසගානකට ඉසල්ලා ඇල් ප්‍රවේදය තිබ්බේ දැන් සියට අනුනමයක් විතර ඩෙල්ට ප්‍රවේද ඉතිං ඒකටට පැතිරෙන එක ඒ අපිට කියන්න බෑ ොච්චට කාලයක් වෙයිද කියලා එක බලපාන්නේ අපේ මේ අපි එකක් හැසිරෙන විදියි එන්නත් කරන ඔය දෙකවා අවශ්‍ය හම එකක් නෑ ඕන වායසකට හැබැයි මේ න් කොරෝනා කියන ලෙඩේ වැඩියෙන් එකනේ බරපතල ලෙඩ හැදෙන්නේ අවුරුදු හැටට වැඩිය අයයි අවුරුදු හැටට අඩු වෙන ලෙඩ තියෙන අය තිය වැඩියාව කු ගොඩු රෝගවගේ අන්න ඒ වගේම වෙනවාමක හැබැයි ලෙඩ හැදෙන ප්‍රමාණය වැඩි එකන බරපත ලෙඩ හැ ප්‍රමාණය වැටි ර රක් එක ලකා ආ නඳ ගැඳීම පස ඒ ඒ තියන හැමෝ කෝරෝණ වෛරස් ප්‍රවේදයම එකම රෝග ලක්‍ෂණ තියෙන එක වෙනසක් නෑ න වවා කාර්මත් එෙක් කළ ඉගු ොහෝ ස කල සල් සිට පුළුවන් ිය ඩර ගණ රැග යිති කාරමන් සහි පදන් පවසලෙනවාද එකන්නේ දැන් මේක පාලනය කරන්න අරමං කිව්ව වගේ දෙකත් තියෙනවා. තමන් අර ලක්ට පත්මගුණුරත්න කිව්වගේ අපි පරිසං වෙන්නෝන එකන්නේ පුළුවන් තරං ලුවන්තරන්න මුකාවරණ පාවිච්චි කරන්න ඕන වැඩිය එකට විශේෂයෙන් ගෙදරවල් ඇතුළේ නත්ත එලියනම ගෙදරවල් ඇතුළේ එකට මකාවරණය ගලවල කතා කරලාන්නේ වගේ හැසිරීම් අඩු කරන්න. ඉති අපේ හැසිරීම තමයි අවශ්‍යමදී. Pha, pha hai, are... okay. ැ එන්නටත් වගේම අපේ හැසිරීමත් දෙකම අවශ්‍යයි මේක පාලනය වෙනිස ඉන් ඇල්ප ප්‍රබේදය හරි ටෙල්ට ප්‍රබේදය හරි ඒකින් වෙනසක් නෑ පාලනය කරන ක්‍රමුැ අපි බලන්නේ විද්‍යාත්මක දත්ත විද්‍යාත්මක දත්තා අනුව ෆයිස එන්න තයි ඇස්ට දෙනික එන්න තයි අතර ඒ දෙක ෙල්ට ප ප්‍රබේදයට විරුත්් ප්‍රබේදය ආරක්ෂා කරන. එක මාත්‍රාවක් මදි එක්දැන් දෙක ගත්තොතින් ඇස්ට්‍රරජනකයි ෆයිසයි එක මාත්‍රාවකින් සියයට තිහක් විතර ආරක්ෂාවක් තියෙන ය ෆක්ටී් නස් කියන එක දෙවනි ප එන්නට මාත්‍රාව ගැහුට පස්සේ තමයිැ ඇස්්‍රජෙනකා එක සයට හැත්තාවක් වගේ වැඩි වෙනවා හැටක් වගේ වැඩි වෙනවා මේ ෆයිස එක හැත්ත ගානක් වැඩි වෙනවා හැබැයි බ්‍රතානය පෙන්නලා තියෙනවා ස්පිරිතාල යන තරම් රෝහලට යන තරන් එකන බරපතල ලෙට ඔලින්යට එක අනුවකින් විතර ආරක්ෂ වෙනවා මේ මත්‍ර දෙකක් ගැවුවදී කැන ෆයිස සහ ඇස්ස දෙෙනක අනිත් එන්නත් පිළිබඳ එහෙම තත්ත නෑ මේ ඉන්දයාවෙතින කෝවැක්න් කියන එන්න තක් ඒ එන්නත දෙෙල්ට ප්‍රභේතය ආරක්ෂ වෙනවා කියලා මේ පර්යේෂණයොලින් ඇ අනිත් එන්නත් කැනනම් අපි තාම දන්නෙ නෑ ඒ දත්ත නෑ ඔවු සායනික වශයෙන් දැන් අර්මම කිව්වා පර්යේෂණ කරලා තියෙනවා මං කිව්වා බ්‍රතානය කරපු පරියේෂණවල දත්ත ඊයේ එළියට ප්‍රී පිින්ට එකක් ඇතිට. ජුරෝපය කරලා තියෙනවා මංක ගැන කතා කරෙන යුරෝපය කරල තියන ඔබ්ස්වේෂනල් ටඩිස් කියල ප්‍රන් ස්පානයයි ජර්මණියයි ඒකෙන් පෙන්නල තියෙනවා ආරක්ෂාවක් තියනවා කියලා. ර වැලඳන ආසාධී තියන්ගේ අතුරුවාාදමුණක් දකිින්ට ලබිනොද සොගැති නොීම ල්ට ආසාධනයට කියලා විශේෂයම අතුරුවාබාද අපි කතාකිරන්න නමුත් दिල්ටා රෝගේ ඉතාමත්ම බේගන් සම්ප්‍රේෂණය වල නිස්සා दिල්ට ප්‍රබේදයක් එක් අපිට රෝගීන්ගේ සංख්‍යාව වැඩිවීම වැඩි රෝගීම් සංख්‍යාවක් රෝහල් කරා ලංඟාවීමේ ප්‍රවණකාවත් තියෙනවා ඒක නිසා වැඩි රෝගීන් සංකඛ්‍යාවකට සංකූලතා ඇත්වීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ මගින් අපිට රෝහල්වලට එන බලපෑම වැඩිවිය හැකි. අකරණාතම දවපඋත්තුමලා අපිට පෙන්න ල දුන්නා සිංහල අවුරුදු කාලේ ඇැතුුණන තත්ත්වත් එක්ක පසු සති දෙකතුරු ප්‍රතිඵලය එනොම කියලා ඒක ඉදිට මුණනා දැන්ඩල්ට වෛරසය ලංකාව සෑම්ප්‍රදේශයකින්ම හොයාගැ තිනවා. එතකොට මෙහි භානකත්වයක්ත් තියේදේ ඉදිරි සතිකිීපේ ීරාත්මකද මේකෙදී අපිට ඉදිරිය කොහොමද තියනෙන. එකයි මම මුලින්ම කිව මේකේ වෛරසියේ හැසිරීම ගැන අපි සමාජයට මනාව වැටහීමක් තිබිය යුතුයි. දැඇත්තම අපි අද ඒකරාශී වුණොත් අපිට අද රෝගය ආසාධනය වුණොත් රෝගය ආසාධනය වෙන සෑම සීියක්ගෙන්ම සියයට පහකට විතර ආසාදවීමේ ප්‍රවණකාවත් තියෙනව තව සුමාන දෙකක් ඇතුළට. එතකොට ඒකට නිසා අසාධ්‍ය වෙලා ඒකෙන් සියයට දෙකක් විතර ජීවිතක්ෂයට පත්වීමේ ප්‍රවණකාාවක් වෙනවා තවත් සුමාන දෙකක් විතර යනකොට. තිං අපිට මනා වැටහීමක් තියෙන්න්න ඕන සමාජයක් විදිහට මේ රෝගය අපිට ආසාධනය වෙලා අපිට ආසාධනය වෙනවා අපිට දැනින්නේ නෑ. අපි ජීවිතක්ෂයට පත්වෙනකොට අපේ මේ එක් කෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනකොට අපිට දැනෙනවා තකට ඒකෙ අපිට ප්‍රතිවිපාක දකින්න තව සුමාන හතරක් හිතර යනවා. ඒ දැනුම අත්‍යා වශ්‍යයි අපිට මේ රෝගය පාලනය කිරීමට මොකද සමාජයේ හිතනවා දැන් රෝග අඩුයි අපිට හැකි විදිහකට කැමති විදිහකට හැසිරෙන්න්න පුළුවන් කියලා අපිට එහෙම හැසිරෙන්න විදිහක් නැහැ මේ අවස්ථාවේදී අපි ඒ අපිට ප්‍රචාවට දීලා තියෙන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම බලට අනුගතවීම අත්‍යා වශ්‍යයි අපි හැකි වේගයකින් ඉන්නක ලබා ගැනීම අත්‍යා වශ්‍යයි අපි ඒකරාශී නොවීම අත්‍යාවශ්‍යයි අපි මේ ඔෆිස් කාමරවල වගේ තැන්වල ආවරණය වූ ස්ථානවල විශේෂයෙන්ම ඒකරාසී නොවීම කෙන එකක් වැදගත් වෙනවා. ඒක නිසාමයි අපි හිතුවයි අපි මාධ්‍යසාකච්ඡාව මේ ගැන තවදුරටත් කතා කරන්නට ඕනි කියෙලා ජනතාවට මතක් කර දෙන්න මේ ගැන වැටහීමක් දෙන්න. අපි රටක පුච්චර නීති ලිහිල් කළත් අපේ හැසිරීම අපි පාලනයක් නොපලොක්. ඒ අපේම නෑදායෙක් අපේම සහෝදරයෙක් අපේම හිතවතෙක් ඒගාව තවත් සුමාන හත්ත්‍රකින් විතර වෙනුවට ජීවිතක්ෂයට පත්ව නිතින් අපි එකතු වෙලා මේ හැසිරීම අපේ පාලනය කිරීම මේ අවස්ථාවේදී ඉතාම වැදගත් වෙනවා එන්නත් කිරීමම අපිට එය මංහිතනවා රජ ඒ ගැන මනා වැටහීමක් තියෙනවා එන්නත් කිරීමේ අවශ්‍ය බව ඒක එන්නත් කරණය. පුළුවන්තරං කඩිනම් කිරීමට රජයව ලුපූත් උනන්දුවක් ගන්නවා කියන එකයි මට පේන්නේ. එන්නට ලබා ගැනීමටත් උත්සාහයක් ගන්නවාලොකු. ඉතින් මංහිතනවා අපිට සමහර අපේ වගේ රටවල්ල දකිනවා බොහෝ අය මේ එන්නට ගන්න මැලිකමක් දක්නවා. තාමත් අපිට දවසකට ටෙලිෆෝන් කෝස් දහයක් විස්සක් එෙනවා. අපි එන්නට ගන්නද මේ රෝගයයට තියෙනවා අපි එන්නට ගන්නද කියලා. ඉතින් මංහිතනවා අපි සමාජයක් විදිහට මාධ්‍ය විදිහට වැදගත් පෙන්න්න ඕන වැදගත්වෙන්නේ එන්නට ලබාගන්න කියන ඒ පණවිඩය දෙන්න සහ ලැබෙන පළමු එන්නට හැකි විගස ලබාගන්න කියනෙක තමයි දෙන්තෝන කෝවි් සම්බන්ධයිතම එත්තකම මෙද තීන්දු තියෙන වැඩු අසෙන් ගන්නේ තොතුරම පදනම් වෙලාම් එසෙන්ම වැඩවර්ධනයක් ක්‍රියාත්මකයෙනවා එෙස මීයේදිනේති රෝගින් වාර්තාාවීමම සසාමාන්‍ය අටතිසයක්ක් පර්ාව න මේ නිවැඩි සංකයක්ාවක් නවෙේ මෙම ොතුරු මදරවට ගන්න්නා තීන්දු තීරණවල ප්‍රතිඵලය භායනක වෙන්නට පුළුවන්න්නේද වැරදි සහගත දු තිීර වෙන්න පුළුවන්නේද අපේ ඉලක්කම් මත පර්මණක් පදනම් තීරණ ත්තොත් වැරදි සහගත වෙන්න පුළුවන්. මංහිතනවා තීරණ ගන්න හැමෝටම වනා වැටහීමක් තියෙනවා මේ ඉලක්කම් සම්පූර්ණයෙන්ම රෝගෙන් සංඛ්‍යාව රිිපපසන් කරන්නන්නේ නෑ කියනි එක ගැන මෙවැ වසග රෝග තත්යක්තු ශස නි වැඩවර්දන ක්‍රියාත්මක වීම ඔබතු මේ ගහන් විශසෂම වෙනත් රටවඩ සාපෙක්ව මේ ලොකු ප්‍රස්නයන්නේේද වෙනත් මේ වගේ දෙවල් ක්‍රියාත්මක වෙනත් මෙවැනි උ්‍ර වසංගට තත්ත්යක්තුළ අපි ශ්‍රී ලංකා වෛ්‍ය සංගමය අපේ අරමුණු ගැන කල්පනා කළොත් එහෙම අපේ අරමුණු තියෙන්නේ වෛද්‍ය ප්‍රචාවගේ කුසලතා නැංවීම නිපුුණතා නැංවීම සමාජයේ සෞඛ්‍ය ආරක්ෂාකිරීමට මැදිහත්වීම ඒ වගේමරිසර්ච්ටඩිස්වලට ඒ අවශ්‍ය අධ්‍යානවලට සහයෝගේ ලබාදීම සහ රජයට උපදේශනය කියන මෙවා තමයි බොහෝදුරට අයිති වෙන්නේ. අයිතිවාසිකම් ගැන අපේ අරමුණුවලට එකඟ එකතු වෙන්නේ නැහැ. එක නිසා මංහිතනවා අපි ඒ සම්බන්ධව යම්කිසි ප්‍රකාශ කිරීමෙන් වැලකිී සිටිනවා කියලා. ඒගේ මේ ජනාතිපත්තුමාන් ප්‍රකාශ කල තියෙනවා මේ මුළු රටම විවෘර්ත කළ යතු තත්ත්ඒක පවතින්න ැ කියල. එන්නත් කරන්නේ ප්‍රගතිය මදක සිදුපෙරනවාගෙන. ඔබ හිතනවද ඉක්මනින්ම රට විවෘර්ත කල යුතු ඒ සාර්ථකයි කිය. අපිට ඒ මේ අපි හැමෝගෙම බලාපොරොත්තුව සිත්තුම පැත්තුම ට සම්පූර්ණයම විෘත කරගත හැකි දව සක්මං හිතනවා ඒකඒ මට පුදුම වෙන්න දෙයක් නෑ අපේ ජනාධිකුත්තුමාටත් ඒ සිතුම පැතුම ඒ ආකාරයෙන්ම තියෙනවා තියෙනෙක. ඉතිං ඒ ගැන තීරණ ගැනීමේදී ඒ ඒ අවස්ථාවේ තියෙන අනිකුත් කාරණා බොහෝමයක් සැකිල්ලට ගෙන කොච්චර ප්‍රතිසතයක් රෝගීන් සිටිනවාද කොච්චර ප්‍රතිසතයක් ඉන්නත් කරණය සිදුවනාද කියන කියෙන මේ බොහෝ කරනුකාරණා. සියල්ල සලකිල්ල රැගෙන ඒ ගැන තීරණ ගන්නවා තියනෙක මට සකයකින් තුොරයි. ඔබ හිද හැඩියට මේවනමීට එන්නත් කරන වැඩසටහන සාර්ථකව ඉදිරිට ඇදෙනවාද හම ැයිහි අඩු පාඩු තිපෙනවාද ොදාකන හැට සහර ේචය කරනවා එන්නත් කරන වැඩසටහන සාර්ථගන හැකිල තවමත් හර. මට එන්නත් අපේ තිබුණ තත්ත්වයේ හැටියට අපි රටක් විදිහට එන්නත්වලට ප්‍රමුඛතාවය දීපු අතීතය බැලූ විට මහිතනවා අපි විශාල ප්‍රගතියක් යම් කිසි තැනකට මේ අවස්ථාවේදී ලැබිල ඇවිල්ලා තියෙන කියලා. ඉතින් අපිට ඇත්තෙමම එන්නට ඕනෑම කෙනෙකුට කැමැති ඕනෑම කෙනෙකුට ගන්න පුළුවන් වෙන්න ආකාරයට එන්නට තියෙනවනම්. අපිට ප්‍රශ්න මතුවෙන මූලිකම හේතුව එන්නත්වල හිඟභාාවය කියෙ එකයි. මේ එන්නත් හැමෝටම ඇති තරම් තියෙනවනම් කැමැති හැමෙක්කිනාටම එන්නට ගන්න ඉඩ තියෙනවානම් මේ ප්‍රශ්න කිසිවක් ඇතිවෙන්න එන්න හැ ඉතිං ලැබෙන එන්නත්වල ප්‍රමාණය හැටියට මංහිතනවා අපේ සෑහෙන උත්සාහයක් දරනවා මේ අවස්ථාවේදී වැඩි කොටසකට එන්නට ලබා දීමට ඒ සෑහෙන දුවට සාර්ථකයි කියන එකක් මට හිතෙනවා අපිට මේ එකම ප්‍රශ්නය තියෙන්නේ මේ වෛරසයේ භයානක තත්ත්වය වෛරසයත් එක්ක තරග කිරීමේදී අපිට තියෙන හැකියාව ඉතාමත් සීමිතයි. එක නිසා තමයි අපි අද ඉන්නට ගත්තත් තව සුමාන හයක් යනවා මේ ඉන්නතේ ප්‍රතිඵල ලබන්න. අපි තාමත් එන්නට දීලතියෙන්න්නේ මිලියන දෙකට අඩු සංඛ්‍යාවකට එන්නත් දෙකම ලබා දී ලතින. ොට ආරක්ෂාව ලැබන්න එන්නත් දෙකමත් ලබාගෙන සිය් තවත් සුමාන දෙකක් විතර කාලය ය ලැබෙනවා. ඒ නිසා තමයි සෑම කෙනෙකුටම අපිට අර සෞඛ්‍ය පුරුදුවල්ට අනුගතවීම අත්‍යයා වශ්‍යයයි කියනෙ අපි තවදුරටක් කියයා සිටින්නේ. ත එතක බුතුම වි ාහය කොද විශසෙන්ම මේට මනු සංකය වඩුව තියනවා. එත් එක් දයිනක රෝග ර්තයි මඩි ලක්කිවා මාසේක වැනි කාලයක් සියල්ු දෙනාගේම යැමකැම කැපකිරීම මත. නමුත් යලිත රට විවෘර්තයි. දෙල්ඩා වර්සේ පැ අල්තෙන් සුරයා ගන්නවා. ඉදියේ දී මනණ සංකය වැඩිුවෙන්න්න පුළන්දර. දිරි ත් මොව තත්ව තුම විහයි අපේ රටේ ඇත්තමම මේ හැසිරීම සම්බන්ධව අපිට තාම් තවදුරටත් ්‍රශ්නයක් තියෙනවා අපිට ජනතාවට මේක ගැන වැටහීම කොතරම් දුරට වැටහීම තියෙනවාද මේක රෝගය පාලනය කිරීමට ඒගොල්න්ගේ කොතරම් කැප කිරීමක් තියෙනවද කියන එක ගැන අපිට යම්කිසි සැකසාංකා තියෙනවා ඒක මත තමයි අපි මේ සාකච්ඡා පාත්වල තවදුරටත් ජනතාව දැනුවත් කිරියන්නේ මේ අප ආයමක්කත් ඒකරාශයේ වුනොත් ආයමත් අපි සුකුරුදු විදිහට කෝවි නැතුවා සේ හැසිරීමට ගියොත් අපිට වෙන අභාග්‍ය සම්පන්න ඉරණම මතක් කිරීමේ අත්‍යවශ්‍ය බව නිසා තමයි මේක ආයිත් සඳහන් කරන්න තුනි කුණපුුණා උතුමේ යහන්නේ විස අපිට අසල්ව සින්දාවේ सु ुर ल्ट දාව ළු ත්ය පත් ව අපිට එෙමදයක් සිिද්ධ වෙන්නට පුළුවන්ද යන විदियाු මේක डेल्टा वााइर से කියලා අපිට එදිनिධर හැसරීමේ दී වෙනसाක් හිती में අවශ්‍ය බාවක් කහොමත්ම නැහැ डेल्टा वााइर से බෝ වෙන්න डेलताा वायर से रोगලක්ෂණ ඇති වෙන්නේ නිකුත් කොරෝනාා රෝගීන් විදිහටමයි. එකම වෙනස ඩෙල්ට වෛරසිය ඉතාමත් සීග්‍රයෙන් පැතිරයනවා කියනක. ඉතිං අපිට මේක පැතිරයන වේගේ අද පේන නැහැ පැතිරයන වේගේ ප්‍රතිඵල බලන්න තව සුමාන හතරක් යනවා.දී ඒක නිසා අපි අද ඒකරාශි වෙලා නොසැලකිලිමක්ව හැසුරුුණොත් අපිට ඉන්දාවට වෙච්චදේ වෙනවා කියනෙ එක අපිට සකයකින් තොරයි. ඉතිං කුමක්දවෙන්න අපි පොයිතරමට හැසුරුණොත් කොයි තරමට අපිට අභාග්‍ය සම්පන්නත් ඉරණක් පෙනවාද කියලා බලන්නත් අශ්‍යනහැ අපිට අපි හැමෝම ඒ ඒ කර්තව්‍ය අපිත් එකක් කෙනගෙන් වෙ ෝන ඒ යුතුකම අපි හැමෝම තමුන්ගේ පවුල රැකගැනීම කියන මේ අධිෂ්ඨානය යොමම ඉතාමත්ම වැදගත් අපි තනිතනයෙන් අපේ පවුල ගැන අපි පුද්ගලයන් වි තම්තමන්ගේ ආරක්ෂාව ගැන කල්පනා නොකළො අපි රටක් විදිහට ඉතිදේශනයකට යනම කියන එක අපිට සෞඛ්‍ය සේස්ත්‍රියයට ඒගැ මනා වැටවීමක් තියෙනවා මේ අවස්ථාවය අපිට අවශ්‍ය වෙන්නේ ජනතාවට අවශ්‍ය වෙන්නේ වැඩ ප්‍රජාවකට එන්නත ලබාදීම. දේගයෙන් එන්නත ලබාදීම. ඉති ඒක නිසා මංහිතනවා අපි සංගමයක් පිදිහට සෑම කෙනෙක්ම හැකි විගස එන්නත් කළ හැකි ඕනෑම දෙයක් භාවිතා කිරීම ගැන කිසිම විරුද්ධ වෙන්න හේතුවක් නැහැ මංහිතනවා හමුදාව විත රක්නෙමේ පුද්ගලික සේවා වඋනත් පාවිච්චි කල්ලා වැඩි කොටසකට එන්නට ඉතා සුළු කාලයකින් හැකි විගස. දීම අත්්‍යය අවශ්‍යයයි කෙනෙකක් අප කියේනවා. අපි ඒක ගැන මේක මේ වකරන්න කතා දන්නේ නැහැ ජානතාවට අවශ්‍යදී තමයි මම සඳහන් කළේ මංහිතනවා මේ ගෘතිය සමති වලතින් අහන් ඕන පශ්න ෘතිය සමිතිවලින් අහන්න ඕනි කියනක අප ෘතිය ප්‍රවද්ධන සමිති තමයි අපි ඒට ගැන අපි ජනතාව දැනුවත් කිරීමට තමයි ඇපකැපවී සිටින්නේ බොහම ස්තුූතියි අපේ සර් සොල්පඩ. මම මේ අවස්ථාවදී තව දෙයක් කියන්න තෝනි. මේ අපි කිව්ව මේ අවස්ථාවේ කළ යුතු කාරණා විදිහට රෝගීෙන් එන්නත් කරණය රෝගීන් අඳුනා පරීක්ෂා කිරීම ටෙස්ට් කිරීම වෙන්කර ගැනීම සමීපතයන් සොයාබැලීම ය වගේම සෞඛ්‍ය පුරුදු වලට යොමුුවීම කියන මේ කරුණුකාරණාවල වැදගත්හම කිව්වා ඒ වගේ අපි සඳහන් කළා මේ අවස්ථාව යුදාගන්න ඕනෙ කියලා රෝහල් ශක්තිමත් කිරීමට. ඉතිං අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රෝහල් ශක්තිමත් කිරීමට පියවරක් පිදිහට අපි එස්සෙල්ලෙෙන් මේ කෝවිට් සහන කියන අපේ වෙෙල්ෆක්ස් තරමුදලක් පිහිටෝල තියෙනවා. ඒ අරමුදල අපි පිහිතේවේ මැයි මාසේ අපිට ඒ අරමුදලට ලංකාව පුරාම ලංකාවෙන් හැසෑම තැනින්ම අපිට මේ දානප්‍රතින්ගේ සහයෝගය ඒකට ලැබුණ අපි ඒස්ස යල්ලටම ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම කියන්න ඕන සමාගම් වලින් බොහෝ සමාගම් වලින් ඒ අරමුදල ශක්තිමත් කිරීමට අපිට සහයෝගය ලැබුණ. ඉතින් මේ අරමුදලෙන් අපි මුදල් ලැබුණ මුදල්වලින් මිලියන හයක් ලංකල්ලා ඒ රෝහල්වලට අවශ්‍ය දේවල් අපි ඒගොල්ලගෙන් ලබාගත්තා මේ එගොල්ලගෙන් අපි ඉල්ලගත්තා එගොලන්ට ඕන ලිස් අවශර්මයවා ඒ අනුව රුපියල්මිලියන හයක බඩු රෝහල් අතර බෙදාදීම අපි මේ මසා අතවෙන්දා අවස දෙකට මේ ස්ථානයේදීම සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා අපි මාධ්‍යයට ඒ ඒ අවස්ථාවටත් අනුග්‍රහදායකත්වය දක්වන්න කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනා ස්තුතියි.